ආයිබෝන් කියලා පිළිගන්නවා TMS පොඩ ඉතින් ඉන්න තවත් එක්තරා වීඩියෝ එකට. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මෙන්න මේ තිස්ස රණසිංහ කියන චිත්‍ර ශිල්පියා ගැන. ඔයාලට 11 ශ්‍රේණියේදී ගණගම ලබන්න තියෙන කරුණු කාරණා රාශියක් මේ වීඩියෝ කරා. චිත්‍රවල ගන්න YouTube එකේ TMS පොඩ කියලා සර්ච් පාරක් දාලා දැන් මම ඔබ subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් ඒක. ඉතින් අපි මෙතෙක් දුරට ගොඩක් චිත්‍ර ශිල්පීන් ගැන කතා කරා මෙන්න මේ ලංකාවේ හිටපු චිත්‍ර ශිල්පීන් ගැන බොහෝ චිත්‍ර ශිල්පීන් ගැන කතා කරගෙන ආවා. ඉතින් අපි අද කතා කරන්න යන ශිල්පියා ගැන කිව්වොත් මෙන්න මේ මූර්ති ශිල්පියෙක් වශයෙන් අපි හැඳින්වුවොත් නිවැරදි කියලා හිතනවා මට. ඉතින් අපි බලමු මෙන්න මේ තිස්ස රණසිංහ කියන්නේ කවුද? ඔහුගේ තිබ්බ නිර්මාණ මොනවාද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් 20 වන සියවසේ ශ්‍රී ලංකාවේ නූතන මූර්ති කලාවේ නව ශෛලියක් බිහි කිරීමට පුරෝගාමී වූ විශිෂ්ට නිර්මාණ ශිල්පියෙක් ලෙස අපිට මේ තිස්ස රණසිංහ හඳුන්වන්න පුළුවන්. ඉතින් දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන්ද සම්මානීයත්වයට පත් තිස්ස රණසිංහ වර්ෂ 1925 දී මීගමුව යෝගියාන නැමැති ප්‍රදේශයේ තමයි උපත ලබන්නේ. ඉතින් ඒකත් අනිවාර්යයෙන් මතක තියාගන්න මොහු ඉපදුණු වර්ෂයේ වගේම කොහෙද ඉපදුනේ කියලා. ඉතින් මර්දාන කාර්මික විදුවලේ JDA පෙරේරා යටතේ චිත්‍රකලාව හදාරන ලද තිස්ස රණසිංහ එංගලන්තයට ගොස් වෙස්ලි නෙමෙයි චෙල්සි කලා පාසලේ හා රාජකීය කලා පාසලේ රොයල් කොලේජ් ඔෆ් ආර්ට් කියලා තියෙන හඳුන්වන්න පුළුවන් අපිට. ඉතින් මූර්ති ශිල්පය හදාරලා තියෙනවා ඉතින් ඒ පාසල් වලින්. ඊට පස්සේ එම කලා පාසල් වල අධ්‍යාපනය හා යුරෝපීය නූතන කලා නිර්මාණයන්ගේ ආභාසය ලැබුවින් තිස්ස රණසිංහ තමන්ටම ආවේණික වුණ නිර්මාණ ශිල්පියක් ශිල්පී ක්‍රමයකට අනුව තමයි මොහු නිර්මාණ කරන්නේ. ඉතින් ආවේණික මූර්ති නිර්මාණ ශෛලියක් ගොඩනගා ගන්න ලැබෙයි කියලා අපිට ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් මූර්ති නිර්මාණ ශෛලියේ නිරන්තරව දැකිය හැකි ස්වභාවික හැඩයට වෙනස් වූ ව්‍යුක්තවාදී හැඩයන්ගෙන් සංකලනය වූ හැඩ ඔහුගේ නිර්මාණ සඳහා පාදක වෙලා තියෙනවා. ඉතින් ඒවා ඉදිරියට මූර්ති ගැන කතා කරනකොට ඔයාලට පැහැදිලි වෙයි. ඉතින් ඒවම තමයි මෙන්න මේ ශ්‍රී ලංකාවේ නූතන මූර්ති ශිල්පයට ලෝකද මාධ්‍ය හා වාර්තා කිරීමේ ක්‍රම ශිල්පය හඳුන්වා දෙන්නේ මෙතුමා. ඉතින් ශ්‍රී ලංකාවේ මූර්ති ශිල්පියෙකු ලැබු උසස්ම ජාත්‍යන්තර සම්මානය ඒ කියන්නේ 1963 දී මෙයාට බ්‍රසීලයේ පැවැත්වූ මෙන්න මේ සාවෝ පවුලෝ ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ විපාකෙහිවත් පවු සමාව කියන මෙන්න මේ ලෝහමය මූර්තියට හිමි වෙනවා. ඉතින් තිස්ස රණසිංහ ශිල්පියාගේ නිර්මාණ සඳහා වස්තු විශේෂ වූ විවිධ විශේෂේෂ්ඨ මෙසේ දක්වන්න පුළුවන් කියලා දෙන ඉතින් අපි බලමු මේ වස්තු විශේෂයන් මොනවාද කියලා. ප්‍රභූන්ගේ පුද්ගල රූප ඒ වගේම විද්ද රූප ඒ කියන්නේ ආලේඛ්‍ය රූප පර්ණිවිතාන මහතාගේ පිළිරුව වශයෙන් අපිට උදාහරණයක් ගන්න පුළුවන්. ඉතින් ආගමික සංකල්ප නිරූපිත මූර්ති ඒ කියන්නේ බෞද්ධ හා හින්දු ඒ වගේ ආගමික සංකල්ප මූර්ති මෙයා අතින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඒවට උදාහරණ වශයෙන් දුෂ්කර ක්‍රියා මූර්තිය පව සමාහෙවත් විපාක ඒ වගේම ගණේෂ් ඊට පස්සේ ඓතිහාසික නිරූපිත නිර්මාණ තියෙනවා. එවගේම කොළඹ රාජකීය විද්‍යාලයේ උන්නත නිර්මාණයක් තියෙනවා. ඉතින් ඒකත් තමයි වැදගත්. ඒ සිතුවම අනිවාර්යෙන් මතක තියාගන්න මොහුගේ දුෂ්කර ක්‍රියාවයි කොළඹ ඉන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ තියෙන මේ උන්නත නිර්මාණය තමයි මොහුගේ ඔයාලට කතා කරන්න තියෙන වැඩිදුරතරතුරු. ඉතින් තිස්ස රණසිංහ ශිල්පියාගේ නිර්මාණ ශෛලිය හා මෙන්න මේ නිර්මාණ ශෛලිය ශ්‍රී ලංකාවේ නූතනවාදී මූර්ති කලාවේ ප්‍රවේශය ස්ථාපනය කළ අතර එම ශෛලිය වර්තමාන මූර්ති ශිල්පීන්ගේ ඇතැම් නිර්මාණ සඳහාද බලපාලා තියෙනවා. ඉතින් මොහු ඒ පටන් ගත්ත දේ අර වර්තමානයේ ඉන්න මූර්ති ශිල්පීන් සඳහා බලපාලා තියෙනවා. ඉතින් ගොඩක් හොඳ කර්තව්‍යයක් මොහු කරලා තියෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ තමයි තිස්ස රණසිංහ ශිල්පියාගේ දුෂ්කර ක්‍රියාව කියන මූර්තිය. අනිවාර්යෙන් මතක තියාගන්න මේක ඔයාලට රූපරාම වශයෙන් දැක්කොත් එහෙම මේ දුෂ්කර ක්‍රියාව මේ තිස්ස රණසිංහ කියන ශිල්පියා අතින් නිමවන. ඉතින් අබලු මේ මූර්තිය ගැන යම් කිසි කරුණු ටික දුෂ්කර ක්‍රියාවනව තියෙනම මූර්තිය තිස්ස රණසිංහ ශිල්පියාගේ අති විශිෂ්ට නිර්මාණ ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ සිදුවත් බෝසතුන්ගේ දුෂ්කර ක්‍රියාව පිළිබඳ කළ
මෙම මූර්තියෙන් එම අදහස නිරූපණය කිරීම සඳහා දියවිගේ හා වියකුණු මාංශමය කොටස් සහිත අස්තිමය සැකසුම් ගැනීම දක්වලා තියෙනවා කියලා අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්වභාවිකවාදීව මිනිස් ශරීරක බාහික හා කාර්ය වේට වඩා අභ්‍යන්තර හැඟීම් නිරූපණය කළ හැකි යථාර්ථවාදී ශෛලියක් සඳහා ශෛලියක් සහිත හැඩතල මෙම මූර්තිය නිරූපණය කරලා තියෙනවා. ඉතින් අර ස්වභාවිකත්වයට වඩා අර ඇතුලෙන් තියෙන අභ්‍යන්තර හැඟීම් නිරූපණය කරන්න පුළුවන් හැඩතල තමයි මෙතුමා භාවිත කරලා තියෙන්නේ මේ මූර්තිය සඳහා. ඉතින් අක්ෂි ගෝචර ස්වභාවිකවාදී කලා භාවිතය මෙම මූර්තිය සඳහා භාවිතයට ගෙන ඇත කියලාගෙන නැත කියලා අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අර ස්වභාවිකවාදී කලා ලක්ෂණ භාවිත කරේ නැහැ කියන එක තමයි එතන අදහස. ඉතින් මෙම නිර්මාණ සඳහා ව්‍යුක්ත වාදී කලා භාෂෙන් එකේ කියන ව්‍යුක්තවාදී ඇබ්ස්ට්‍රැක්ට් සිස්ටම් එක තමයි මේකට බලපාලා තියෙන්නේ කියලා අපිට මෙතනදී තමයි පැහැදිලිව පේනවා මේ මූර්තිය දැක්කොත් එහෙම. ඉතින් මෙම නිර්මාණයේ හැඩය අර්ධ ව්‍යුක්තවාදීකෙන් සෙමි ඇබ්ස්ට්‍රැක්ට් හැඩ හා අර්ධ නිරූපණාත්මක හැඩයන්ගේ සංකලනයක් වූ ඇති බව විචාරකයන්ගේ අදහසයි. ඉතින් මේ දෙකම මික්ස් වෙලා නිර්මාණය කරපු එකක් තමයි මේ විචාරකව සඳහන් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි නූතන කලා භාවිතයන් දැක්වෙන මෙම නිර්මාණ ලෝකඩ මාධ්‍ය නිර්මාණය කරන ලද්දක. ඉතින් මේක නිර්මාණය කරලා තියෙන්නේ ලෝකඩ මාධ්‍යයෙන් කියලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාලා. ඉතින් අපිට අනෙක් නිර්මාණ තමයි මෙයාගේ වැදගත් කොළඹ රාජකීය විද්‍යාලයේ උන්නත නිර්මාණය. ඉතින් මේකත් ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න මේ සිතුවම මතක තියාගන්න කොහේ හරි දැක්කොත් එහෙම මේ තිස්සරාසිංහ මහත්තයාගේ උන්නත නිර්මාණයක් කියලා කොළඹ රාජකීය විද්‍යාලය තමයි තියෙන්නේ. ඉතින් කොළඹ රාජකීය විද්‍යාලයේ නව රංගහලේ නිර්මාණය කර ඇති මෙම නිර්මාණය නූතන මූර්ති කලාවේ නව මානයක් ඇති කරන නිර්මාණයක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ටෙරාකොටා මාධ්‍ය භාවිතයෙන් උන්නත නිර්මාණය කර ඇති මෙම නිර්මාණය සඳහා වස්තු විශේෂ වී ඇත්තේ ලාංකේය නාට්‍ය කලා ඉතිහාසය. ඉතින් ලංකාවේ තිබ්බ නාට්‍ය කලා ඉතිහාසය තමයි මේකට වස්තු විශේෂ වෙලා තියෙන්නේ. ඒ වගේම මේක නිර්මාණය කරලා තියෙන්නේ මේ ටෙරාකොටා කියන ස්ටයිල් එකට. ටෙරාකොටා මාධ්‍ය භාවිතයෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් උන්නතව තමයි උන්නත කැටයම. ඉතින් ඔයාට මේ කරුණු අනිවාර්යෙන් මතක තියාගන්න පුළුවන් නම් වඩා හොඳයි කියලා මම හිතනවා. ඉතින් වැදගත් කරුණු ටිකක් තමයි ඒ කිව්වේ. නාට්‍ය කලා ඉතිහාසයට අයත් අවස්ථා මෙහි එකට සංකලනය කර නිරූපණය කරලා තියෙනවා. ඉතින් මෙම කලා නිර්මාණ සඳහා ආභාෂය වන්නේ ගණිකවාදී කලා ලක්ෂණ ලැබී ඇති බව මේ විචාරකයෝ කියනවා. විචාරකයෝ කියනවා මේකට ගණිකවාදී කලා ආභාෂය ලැබිලා තියෙනවා කියලා. ඉතින් ගණිකවාදී ව්‍යුක්ත හැඩතල වලට අමතරව ශෛලිගත හැඩ මෙම නිර්මාණය සඳහා පාදක කරගෙන තියෙනවා. ඉතින් ගණිකවාදී ව්‍යුක්ත හැඩ වලට අමතරව මෙන්න මේ තිබ්බ ශෛලිගත හැඩත් භාවිත කරලා තියෙනවා කියන එක පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඉතින් මෙම ටෙරාකොටා නිර්මාණය සඳහා යොදාගෙන ඇති වර්ණ නිර්මාණය අලංකරණය මෙන්ම ප්‍රකාශ ගුණය තීව්‍ර කිරීමට උපයෝගී වෙලා තියෙන. ඉතින් මෙයා භාවිත කරපු මෙන්න මේ වර්ණ ටික මේකේ ප්‍රකාශනය තීව්‍ර කරන්න ඉතාම වැදගත් වෙලා තියෙනවා කියලා අපිට මුතුන්දි බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි තිස්සරණසිංහ ගැන කතා කරන්න පුළුවන් කරුණු කාරණා ටික මෙන්න මේ 11 ශ්‍රේණි සිලබස් එකට අදාළව. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ අදහසක් එන්න ඇති තිස්සරණසිංහ කියන්නේ කවුද, ඒ වගේම ඔහුගේ සිතුවම් නෙවෙයි මේ මූර්ති, ඒ වගේම මේ අල්පන අල්ද උන්නත නිර්මාණය ගැන හොඳ අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ඔයාලා මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ඔයාලා ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් තව කෙනෙක්ට ඔයාලා මේක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාලා තාමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලි හැදින්න රතුපස් සබ්ස්ක්‍රයිබ් බටන් ප්‍රෙස් කරනවා, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තියෙන නොටිෆිකේෂන් බෙල් එක නැත්නම් ඉතින් කියලා මතක් කරනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම ඔයාලට තවත් දැනගන්න ඕන දේවල් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දැනගත් වීඩියෝකින් හමුවෙන බලාපොරොත්තු වෙන සුබම සුබ දවසක් ගිහින් ලැබෙනවා.